අතර රාජාසන කතාවේ විදුලි අර්බුදය මේ ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් කිව්වේ නැහැ කියලා විපක්ෂය කියනවා. දැන් මොකද කියන්න තියෙන්නේ? එතුමා එතුමාගේ කතාව එතුමාට අවශ්‍ය විදිහට එතුමා කරා. විපක්ෂයට අවශ්‍ය විදිහට අපි කතා කරන්නේ නැහැනේ. राजकार्य आरंभ कर दुष्कर्ता ඉදිරියට ඒවා විසඳුම් කරන විදිහත් එතුමා කතා කරේ. දැන් මේ අද දැන් විදුලිය අර්බුදයකට ලක් වෙයිද අද දිනේ? දැන් අපි යන්නේ IOC සමාගමත් එක්ක සාකච්ඡාවකට. අපිට ඒ තෙල් ටික ගන්න පුළුවන් වුණොත් විදුලිය අර්බුදයක් වෙන්නේ නැහැ. දැන් CPC එකෙන් දෙන්නේ නැහැ කියලා කිව්වද අද දිනේ? නැහැ CPC එකේ තෙල් නැවක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි රජයත් එක්ක සාකච්ඡා කරනවා ඒ තෙල් නැවට මහා භාණ්ඩාගාරයෙන් හරි මුදල් ගෙවලා ගන්න එක ගත්තොත් ඒ ප්‍රශ්නේ නිරවුල් වෙනවා. विदेश මුල් පටන් ගත්තේ ඉඳන්ම ඒවා වාර්ෂික වෙන ගිවිසුම් අනුවේ කටයුතු කරන්නේ. එහෙම නැතු හදිසිය ඩොලර් ඉල්ලුවට විදුලි බලමණ්ඩලේ ඩොලර් දෙන්න බෑනේ. දැන් ඔබතුමාලා කියන්නේ යම් කිසි දෙයකින් මේ විදුලි අර්බුදය අද දිනේදී IOC එකෙන් තෙල් දුන්නේ නැත්නම් කපයිද කියලාද කියන්නේ? අපි ඉතින් බලාපොරොත්තු වෙන කොහොමද තෙල් ටික අපිට හම්බ වෙයි කියලා. ඒ කියන්නේ අද දිනේදී IOC එකෙන් දුන්නේ නැත්නම් විදුලිය කපනවා. අද IOC එකෙන් ගන්න බෑනේ අපි සාකච්ඡා කළා යම් කිසි වැඩ පිළිලක් ඇති කරගන්න බෑ. උදේට හම්බෙලා හැන්දෑවට තෙල් ගන්න බෑනේ. අද විදුලිය කපනවද එතකොට? තාම අපි කපන්න තීන්දුව කළා නෑ. දැන් හැන්දෑව සාකච්ඡා කළා තමයි අපි කරනොත් හදිස්සියක් වුණ කපන කාලසටහන නිකුත් කරන්න කියලා කිව්වා. ඒ කියන්නේ තවමත් ඔබතුමා ඉන්නේ කපන්න නෑ කියලා තීරණ. අයිති අපි මේව බාරගත්තේ විදුලිය විසන්ධි කරන්න නෙමෙයි විදුලිය පවත්වා ගන්න. අන්තිම මොහොත වෙනකන් අපි උත්සාහ කරන්නේ විදුලිය විසන්ධි නොකර යන්න. බැරි වුණොත් විතරයි එහෙම පැයකට හමාරක් මේ කපන්නේ. दवस प्रश्न प्रश्न विविध उपक्रम कल्पना මොකක්කාර උපක්‍රමයක් හම්බුනොත් අපිට කපන්න නැතුව යන්න පුළුවන් ගන්න. හරි. අද අදේම කාලසටහන ඉදිරිපත් කරනවා. ඔව් කාලසටහන ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අද විදුලිය කපන කාලසටහන. අද නෙමෙයි ඉස්සරහට විදුලිය කපන්නොත් කපන කාලසටහනක් මහජනයා දැනගන්න ඉදිරිපත් කරන්න කියලා අපි කියලා.